හරි පාරෙන් එතරට අයිබෝන් අදත් වක්‍ර ටීවී හරි පාරෙන් එතරට වැඩසටහන සමගින් ඔබ මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් රැකියාවකට විශේෂයෙන්ම මැද පෙරදිග රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන ඉන්නවනะ ඒ සඳහා හොඳම කවුද කියන වග අපි ඔබට කියනවා. ඉතින් යතර අපි පහුගිය දවසක කතා බහ කළා ඔබ දන්නවා දශක 4කට එහා අතීතයක් තියෙන ලංකාවේ විදේශ ගමන් විදේශ රැකියා ශාස්ත්‍රයේ පෙරගමන් කරු හැටියට සලකන ධනමෑන් පව ආයතනය ගැන අපි සාකච්ඡාවක් මේ වගේම ඔබට ගෙනාවා. ඉතින් අදත් සූදානම අපි ඒ ආයතනයේ ඉඳලා තවදුරටත් විස්තර ටිකක් කතා බහ කරන්නට. ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ ලංකාවේ අස්සක් මුල්ලක් නැර ගියක් ගියක් ගානේ ඇහෙන නමක් තමයි ධනමෑන් පව කියලා කියන්නේ. ඉතින් අපි සූදානම් අද දවසේදීත් ධනමෑන් පව ආයතනයේ අධිපතිතුමන් සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙන්නට ඉදිරි කටයුතු කොහොමද? ඉදිරියේදී අපේ විදේශ රැකියාව සඳහා යන්නට බලාපොරොත්තු ඉන්න අයට මොන වගේ සුබදායි ආරංචිද තියෙන්නේ? මෙන්න මේ කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න කැමති. අදත් ඉතින් ඒ නිසාම අපේ ධනමෑන් පව ආයතනයේ අධිපතිතුමන් සිංහ ආර් ධනරාජා මහත්මයා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා ආයිබෝන් කියලා ආයිබෝන්. ඉතින් එසේ පිළිගනිමින් මේ අභිමානවත් අතීතයක් තියෙන ආයතනයක්. මොකද දශක 4ක් කියන්නේ එසේ මෙසේ කාලයක් නෙවෙයි. දැන් අපි මම මීට මේ සාකච්ඡාවට මත්තෙන් එතුමා සමග පුංචි පිළිසඳරක යෙදුණා. එතෙන්දී දැනගන්න ලැබුණේ මගේ වයස හා සමාන කාලයක් මේ ආයතනයටත්. ඉතින් එවැනි මහා දිගු කාලයක් ජනතාව අතර විශ්වාසය තබා ගනිමින් වැඩ කටයුතු කරනවා කියන්නේ විශේෂයෙන්ම විදේශ රැකියා ශාස්ත්‍රයේ ටිකක් අමාරු වැඩක්. ඒක නෙවෙයි හොඳටම අමාරු දෙයක්. හැබැයි ඒක ජයග්‍රහණය කරපු ආයතනය තමයි ධනමෑන් පව ආයතනය. ඉතින් මේ අතීතය පිළිබඳව අපි පහුගිය වැඩසටහනෙන් කතා කළ බව ඔබ හොඳින්ම දන්නවා. මම දැනගන්න කැමති ඔබතුමාගෙන් මේ දිනවල මේ විදේශ රැකියා ශාස්ත්‍රයේ විශේෂයෙන්ම දැන් මේ ලංකාවේ ආර්ථිකය බිඳ වැටිලා මේ වැනි තත්ත්වයක් තියෙන්නේ. එන්න ඒ තත්ත්වයක් තුල විදේශ රැකියා ශාස්ත්‍රයේ පෙරගමන් කරු හැටියට ධනමෑන් පව ආයතනය මොන වගේ පහසුකම්ද, ඒ වගේම මොන වගේ රැකියා අවස්ථාද තියෙන්නේ? මෙන්න මේ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙමු. අපේ රටේ දැන් මේ ප්‍රශ්න ටික ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මේ වලට ඇත්තම අපට ගොඩාක් අර පිටර රැකියාවක ගොඩාක් අපේ රටකට එන්න ඕනේ, අපේ ලංකාව ගොඩාක් මිනිස්සු රට යවන්න තෝනේ, ඒ වගේ ගොඩාක් ෆොරින් එක්ස්චේන්ජ් සල්ලි අපේ රටට එන්න තෝනේ. මේ තුනම ඇවිල්ලා අපේ ඒජන්සි එකක් කියපු ගමන් මේ තුනම අපට අයිති තියෙනවා. ඒකෙන්ද අපි රටවල් ගිහිල්ලා ගොඩාක් ඕඩර්ස් ගේනවා. ඒ වගේ ලංකාවේ ඉඳන් ඒ ඕඩර්ස් වලට මිනිස්සු ඔක්කොම ඔයලා බලලා හරි මිනිස්සු මොකද අපේ ජොබ් එක ඇවිල්ලා සුදුසු පුද්ගලයා සුදුසු ජොබ් එකට යවන්නේ. ඒක තමයි අපේ මේ යුතුකම. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ දන්නවා අපේ රටකට ගියාට පස්සේ අපි යන මිනිස්සු ෂැපෙන් ඉන්න ඕනේ. ඒ වගේ ඒගොල්ලෝ ගෙද එහි ගියාට පස්සේ ගෙදර කටිය සතුටු වෙන්න ඕනේ. ඒ වගේ මාසපතා ඒගොල්ලෝ ගෙවල් වල සල්ලි එවන්න ඕනේ. මේක තමයි අපේ ආරමුණ. ඒ අනුවෙන් අපි කටයුතු කරනවා. හරි. ඒ වගේම තවත් කාරණාවක් දැනගන්න කැමතියි මම. දැන් මේ දවස්වල ගොඩක් අපිට ওই විදේශ රැකියාවල විශේෂයෙන් මැද පෙරදිග විදේශ රැකියාවල නිරත වෙලා ඉන්න අය විවිධ අඩත් තෙට්ටම් වලට ලක් වෙනවා. විවිධ අපහසුතාවයන් වලට ලක් වෙලා අපි මේ මාධ්‍යයෙන් අහන්න දකින්න ලැබෙනවා. සමහර විට ඒ පහර කෑම් වලට ලක් වෙනවා. ඊට පස්සේ මාසික වැටුප දෙන්න නැතු යනවා. මේ වගේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන බවක් අපිට පේන්න දෙනවා. මෙන්න මේවා අවම කරගන්න ධනමෑන් පව ආයතනයෙන් මොන වගේ කටයුතු කරන්නේ? ඇත්තෙන්ම අපේ රටේ ඉඳන් යන්නේ ඉස්සෙල්ලා අපි ඔක්කොමට උපදෙස් තමයි ගොඩාක් වැදගත්. සාමාන්‍ය අපි දන්නා ඩොක්ටර් ගාවට කෙනෙක් ගියා නම් डॉक्टर देने बेत वाले वाड़ा एक देने उपदेश मत डॉक्टर की वाट मुखद कंडोनी मुखद कन्न तुंड मुखद बोडोनी मुखद बोन इतना आसनी सनीपनी ये अपे जब एंड सीड़ दिन अपे उपदेश मत इत वेदगतवे अपे मिनसुंट तीन प्रॉब्लम इंग्लिश भाषा मत लोके अनवाकिया अव्यम मे इंग्लिश भाषा वेदगत इतना इंग्लिश भाषा कथा कंपन गुड़ा प्रॉब्लम टीक එතුවෙන්න මොකද වාගතකරන එක කම්පැනි එකේ ඉන්න අයිටි කාරට දන්නවා ඒගොල්ලෝ කතා කරන වාට දන්නවා ඒතර කවදාකවත් ප්‍රශ්නයක් එතුවෙන්න ඒකෙන්ද අපි සාමාන්‍ය අපි ඔෆිස් එකේ කට්ටිය ඔක්කොමට අවශ්‍ය ඉංග්‍රීසි පේපර්ස් මේ වචන වල ඔක්කොම අපි ලියලා දීලා ළමයිට පාඩම් කරන්න කියලා ඒ ළමයි පාඩම් කරලා තමයි ගොඩාක් කට්ටිය මෙතන පාස් වෙන්නේ ඇත්තම දැන් ගොඩාක් කට්ටිය ඒකෙන්ද අපට ගොඩාක්
रेस्पेक्ट करना मुकद मे पेपर एक दीला एक आवश्यक वचन दीला मेक पाड़ो मेतन इंटरवे सूदान बनो मुद अभी दिन सामान्य मेतन अभी इंटर आवना अभी दिन मुनवगे प्रसाद आंडियाने अभी मुनवगे प्रसाद प्रश्न कोम अभी उत्तर दिन अभी रेडी वैंने ये सूदान अभी कट्टी दाने निकन दाने तो अनिवार्य में सीएट अणुआ कट्टी पास अत्र पनी मुगद विदेश रखियावकटे विशेष मेदपेर दिख वगे रटक विदेश रखियावकटे ये रखिया स्वभाव हंधुना ये सदा पुहन क्लबल इवगे उपदेश अभी धनराज महात्म क्यू वगे अरे अभी उपदेश वैद्यवर को उपदेश उपदेश हरियट पीलिपदीनो अभी रोगी मेल की ඉන්න පුළුවන් ඒ වගේ අපි හරියටම මේ දෙන උපදේශ ටික අපේ විදේශගත වෙන දරුවන්ට ඒ අය හරියට පිළිපැදුනොත් එහෙම තමන්ගේ රැකියාව හොඳට කරන්න හැකියාව ලැබෙන බව තමයි එතුමා සඳහන් කළේ. ඉතින් ඒත් එක්කම මතක් කරන්න ඕනේ දැන් මේ ඔබට තිරේ දිස් වෙන අංකවලට කතා කරලා ධනරාජ මහත්මයා කෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට විශ්වාසයෙන් ඒ ගොඩනගින්න යන්නේ එතනයි. මේ ආයතනයේ ප්‍රධානී සමගම කතා කරලා ඔබට අවශ්‍ය රැකියාව මොකද්ද? ඔබ යන්නේ මොන වගේ රටකටද මේ හැම දෙයක්ම කතා කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් තිරේ දිස් වෙන අංකවලට කතා කරන්න එහෙම නැත්නම් මේ ලිපිනේට ඇවිල්ලා මුණ ගැහෙන්නත් අවස්ථාව තියෙනවා. දවස් 365 ම මේ කාර්යාලයේ විවෘත තියෙන බවත් මතක් කරන්න ඕනේ. ඒත් එක්කම මේ දිනවල තියෙන මේ මේ රැකියා අවස්ථා මොන වගේද? ඒ කියන්නේ ගෘහ සේවිකාවන්ද, හෙදියන්ද මොන වගේගේ ඒ වගේද රැකියා අවස්ථා තියෙන්නේ? ඇත්තම අපේ ඔෆිස් අපේ ධනමාන්පර කියලා අවුරුදු 4 මේ ෆීල්ඩ් එකේ ඉන්නේ ඉඳා අපි ගොඩාක් පිටරට කම්පැනි එක ඉත ජයගෙන ඉන්නවා. ඉත ඒකේ ඉඳා ඒගොල්ලෝ හැම ඕඩර්ම අපට එවනවා. ඒ වගේ ඕඩර් වලට සප්ලයි කරන්න අපි ලංකාවේ බොහොම මාංශ වෙලා සුදුසු කට්ටි අරගෙන අපි යවනවා. ඉතාල වැඩක තව එකක් මිනිසුන්ට කියන්න ඕනේ. මොකද යද්දී දැන් මොදේ ගොඩාක් අපි ලංකා කට්ටි ඇවිල්ලා පුරුදු වෙලා තියෙන මේ ඩ්‍රග්ස් වලටයි ඩ්‍රින්ක්ස් වලට ගොඩාක් පුරුදු වෙලා තියෙනවා. සාමාන්‍ය පොඩි එකන ඉඳ උඩ එනකන් ඒක හැමෝම තියෙනවා. අපි යන්න ඉස්සලා අපි මෙතන චෙක් කරනවා ඔයගොල්ලෝ බොනවද ඩ්‍රින්ක්ස් ගන්නවද මේ ඔක්කොම අපි චෙක් කරලා තමයි මේ. නමුත් මිනිස්සු කිව්වට ඒ ගියාට පස්සේ බොණ්ඩ පටන් ගන්නවා. ඉතේකින්ද ඉත ගොඩාක් අර අපේ ගෙදර තාත්තල අම්මලාට වුණත් අයිතිකම තියෙන මේ ළමයි ගියාට පස්සේ ඒ ටික ඔක්කොම සම්පූර්ණ ස්ටොප් කරන්න කියලා මොදේ එරටේ වල ලැබිලා එරටේ කියලා නීතියක් තියෙන මේ නීතියට අපි ගරු කරන්න උනේ ඒ වගේ නීතියට තේ අපි ජීවත් වෙන්න ඕනේ. දැන් ගොඩාක් එතන ගිහිල්ලා බීලා ඒ වගේ ප්‍රශ්න ඇති කරොත් ගොඩාක් මේ ගෙදර ඉන්න තාත්තල අම්මලාත් ඇවිල්ලා ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. මොදේ ආවිල්ලා ඔක්කොම ප්‍රශ්න ඇති කරනවා. ඒකින්ද අපි ගොඩාක් මෙතන වෙලා අර බ්‍රේන් වොෂ් වගේ කටියට ඔක්කොම සියලු දෙම කියලා අම්මලා තාතලාද අපි ඉස්සර තියලා ඒගොල්ලෝ මාර්ගුණත් කියලා තමයි කෙනෙකු පිට කරන්නේ. ඒකින්ද අපිට ගොඩාක් මිනිසුන්ගේ අර ගෞරවයක් අපිට ලැබෙනවා. ඒ වගේ ඒගොල්ලොත් අපිට කියනවා අපි දීපු උපදේශින්ද තමයි අද මේ තත්ත්වයේ ඉන්නේ කියලා. අපටත් ඒක කියනත් අපි ගොඩාක් ආඩම්බරයි. ඔව් මොන වගේ රැකියා අවස්ථාද මේ වෙනකොට තියෙන්නේ ඇබර්තු? ඇත්තෙන්ම අපේ ඔෆිස් එකේ හැම ජොබ් එකකම තියෙනවා. මේ දවස්වල අපිට දුබා වලට ගත්තා නම් සිකියුරිටි ගාඩ්ස්ලා ඉල්ලලා තියෙනවා, ලයිෆ් ගාඩ් ඉල්ලලා තියෙනවා, තව ලේබර්, ක්ලීනර්, හෙල්පර්ස් තියෙනවා, තව මැක්ඩොනල්ඩ්, පීසා, ඇමරිකානෝ රෙස්ටරන් වලට වේටර්ස් ඉල්ලලා තියෙනවා, ඒ වගේ මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි වල තියෙනවා, ඒ වගේ කේටරින් කම්බල් වල තියෙනවා, ඒ වගේ ඇමරටෙම දැන් දුබායි, කුවේයි, සෞදි දැන් ගොඩක් අපි මේ යුරෝප් මාකට් මේ මේ දවස්වල යුරෝප් මේ ඉස්රේල් තව මේ තර්කි වගේ රටවලට අපි රිංගනවා. කොහොම ඉතින් ඉක්මනින් අපිට ජොබ්ස් ටික හම්බෙයි. ඒතකොට තව ගොඩක් අපිට සේවය කරන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ දවස්වලට ඒ රටවල් ගියා නම් තව ගොඩක් හොඳ පඩිවෙල් ලැබෙනවා. ඉතින් අපි පුළුවන් තරම් හොඳ ජොබ්ස් අපේ ඔෆිස් එකට ගෙනල්ලා අපි මිනිසුන්ට දීලා අපි මිනිස්සු හොඳ තත්ත්වයකට ගේන්න අපි සූදානම් වෙන්නේ. හොඳයි. අත්‍තරම මේ අර මෙතුමා පැහැදිලි කරපු කාරණාව තමයි මේ ඒ රටවල් වල නීතිය පිළිබඳව අවබෝධයකින් යන්නේ. ඒක දැන් බොහෝ දෙනෙක් අපි ගම්මුල හැදිලා ඒ අපේ රටේ නීති අනුව තමයි අපි ගොඩක් වෙලාවට අපිට ගොඩක් මන්නම් හිතන්නේ අපේ රටේ තියෙන බොහොම ලිහිල් නීතියක් නීතිය තිබුණාට ගොඩක් වෙලාවට ලිහිල්ව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ රටවල වල එහෙම නැහැ. ඒවා රූල් වලටම වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා අපි යනකොට ඒ නීතිය පිළිබඳව අපි ඩ්‍රග්ස් ගන්නවා නම් එහෙම නැත්නම් මොනවා හරි ලික මොනවා හරි පාවිච්චි කරනවා නම් ඒවා අවම කරගෙන අපි කොහොමද අපේ ජීවිතය අපි යන්නේ යම් ඉලක්කයක් ජය ගන්න අපේ ජීවිතය ජය ගන්න අපි යන්නේ අපේ දරුවෝ විතරක් නෙවෙයි අම්මා තාත්තා අපේ ඥාතීන් යාළුවෝ ඔක්කොම අපි දිහා බලාගෙන ඉන්නවා. අපි රට ගියාට පස්සේ අපි එනකොට සමහරක් විට අපිව පිළිගන්නවා වගේ බලන් ඉන්නේ. ඉතින් ඒ නිසා ධනමෑන් පව ආයතනය ඒ සඳහා මූලික වෙලා
ඔබව සුරක්ෂිතව රටකට යවලා රැකියාවකට යවලා නැවත සුරක්ෂිතව ලංකාවට ගෙන්වා ගන්නට අවශ්‍ය ඒ සියලුම පහසුකම් ටික සපයලා තියෙනවා. ඒ නිසා දශක 4ක් අවුරුදු 40ක් පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 40ක් කියලා කියන්නේ 40කට වැඩි කාලයක්. ඉතින් ඒ අත්දැකීම් එක තමයි මේ විදේශ රැකියා ශාස්ත්‍රයේ පෙරගමන් කරු හැටියට වැඩ කටයුතු කරන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ තිරේ දිස්සන අංකවලට කතා කරන්න, එහෙම නැත්නම් ලිපිණයට ඇවිල්ලා හමු වෙන්න. අපේ ආර්ධන රාජා මහත්මයා සමගම ඔබට කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒකල සියලුම ප්‍රශ්න විසඳගෙන හොඳට හොඳ විදේශ රැකියාවක් තෝරාගෙන ඒකට තමන්ට අදාළ වෙන එකට ගිහිල්ලා තමන්ගේ ජීවිතය ජය ගන්න හැකියාව තියෙනවා. ඔබට පුළුවන් වක්‍ර ටීවී අපිව subscribe කරලා තියාගන්න YouTube නාලිකාව. මොකද නිරන්තරයෙන්ම මේ වගේ වැඩසටහන් අපි ඔබ වෙත ගෙන එනවා. විශේෂයෙන්ම ධනාමයන් පව ආයතනය වගේ මේ රටට සේවයක් කරන. මොකද විදේශ විනිමය නැති රටක් මේ. අපිට ඩොලර්ස් අවශ්‍ය වෙලාවක මේ කර්තව්‍ය සඳහා ලොකු දායකත්වයක් ලබා දෙනවා අපේ ආර්ධන රාජා මහත්මයා ඇතුළු ඒ පිරිස. ඒ අයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. විශේෂයෙන්ම ඒ වගේ ආයතනයක් තෝරා ගන්නත් ඕනේ. අන්න ඒ නිසාම කියන කාරණාව සිහිපත් කරමින් අපි අදට සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. තව එකක් මම එකතු කරන්න කැමතියි. මොකද මේකයි දැන් සාමාන්‍ය අපේ කට්ටිය දැන් ලංකාවේ ගොඩාක් කට්ටිය කොච්චර වැඩ කරාට කවුරුත් ඉතුරු කරන්නේ නැහැ. සාමාන්‍ය සමහර කට්ටිය කියනවා දවසකට 3000ක් අම්බ කරනවා 4000ක් අම්බ කරනවා කියලා. නමුත් එතකොට මම ආන ඒගොල්ලන්ගේ ඔකේ දැන් අවුරුදු කීයක් වැඩ කරනවා අවුරුදු 3ක් 4ක් වැඩ කරනවා කියලා කියනවා. නමුත් කොච්චරද ඉතුරු කරේ කියලා ඇහුවොත් ඒගොල්ලන්ට 1 රුපියලක්වත් ඉතුරු කරලා නැහැ. ඒකෙන්ද අපි යන්නේ ඉස්සෙල්ලා ඔක්කොම කියන්නේ සාමාන්‍ය ලේබර් කෙනෙකුට සාමාන්‍ය කම්කරු යන වුණොත් මොකද්ද වෙන්නේ? අපි සාමාන්‍ය මිලට උපදෙස් දෙන අඩුම ගාන මාසෙකට ඒගොල්ලන්ට ලක්ෂයක් ඉතුරු කරන්න පුළුවන්. මාස 24 ඒ කියන්නේ අවුරුදු වැඩ කරන ලක්ෂ 24ක් ඒගොල්ලෝ account එකට සල්ලි එකතු වෙනවා. නම්බර් 1. නම්බර් 2 කවිලා අවුරුදු 2 ඒ රටේ ඉන්න ගමන් අනිවාර්යයෙන්ම අපේ මිනිසුන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒකියාවක ඇතු වෙනවා. හින්දි භාෂාව ඒකද ලෝක භාෂාවක්. ඒකත් ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඒකියාවක ඇතු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ජාත්‍යන්තරම. ඊට පස්සේ ඒගොල්ලෝ plan කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට දැන් මොකද අපි කරන්න යන්නේ කියලා. මොකද දැන් මේ අවුරුදු 2ක් ඉවරුනම එකක් දෙයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හින්දිත් කතා කරන්න පුළුවන්. දෙක තැනකට යාගේ account එක ලක්ෂ 24ක් එකතු කරලා ඉවරයි. ඊට පස්සේ එයා plan කරන්න පුළුවන්. මොකද කරන්න ඕනේ කියලා. මේක තමයි මම දෙන්න තියෙන හරි උපදේශ එක. ඔව් ඇත්තටම දැන් මට ඒ ටික කියනකොට තේරෙන්නේ තමන්ගේ දරුවෙක් රට යවනකොට අම්මෙක් තාත්තෙක් කොහොමද උපදෙස් දීලා රැක බලා ගන්නෙ? අන්න ඒ වගේ ධනාත්මයන් තව ආයතනෙන් ඔබ විදේශ රැකියාවකට පිටත් කරන්න අවශ්‍ය සියලු පරිසරය සකස් කරන වග දැන් ඔබට තේරෙනවා ඇති. මේ අපි නෙවෙයි කියන්නේ අධිපතිතුමන් ධනරාජ මහත්මාගේ හඬින් එතුමාගේ හදවතින්ම කියන කතාවක්. ඔබ විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ධනාමෑන් පව ආයතනය තෝරා ගන්න කියන ආරාධනයත් එක්ක අපි අදට සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. අපේ වක්‍ර ටීවී YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මේ තිරේ දිස්වන අංකවලට කතා කරලා ධනාමෑන් පව ආයතනය හා සම්බන්ධ වෙන්න ඔබට හැකියාව තියෙනවා. ඒ සියල්ල සිහිපත් කරමින් අද දවසේදීත් අප සමගින් සම්මුඛ වෙලා මේ තොරතුරු කියන්න අපට සහ සම්බන්ධ වුණ සිංහ ආර් ධනරාජ මහත්මයාට බෙහෙවින්ම ස්තුතිය ඔබතුමන්ට. අපේ ගෞරවය ආදරය පිරිනමන බොහොම ස්තුති. අපි හොඳ මේ අපේ ආයතනය හොඳයි කියලා තේරුම් අරගෙන අපට ගෞරවය කරන්න ඕගොල්ලෝ ඇවිල්ලා අපේ ටීවී එකට අපි ගත්තේගෙන ගොඩාක් ආඩම්බරයි. ඉතින් අපි යලිත් දවසක මුණ ගැහෙමු. අදත් අපේ මේ හරිපාරෙන් එතරට වැඩසටහන සඳහා නිෂ්පාදන අධ්‍යක්ෂණය ලබා දෙන රිම්සි ඔප්සන් මහත්මයා ඒ වගේම නිෂ්පාදන කණ්ඩායම සියල්ලට අපි ස්තුති කරමින් අදට සමුගෙන යනවා. යලිත් දවසක මුණ ගැහෙමු.